ගෞරණී අපංගරත්නය අවසරයි මෑනිවරුණේ ස්වත්්දා උදදිි සසාම්පාන පිකන්තිේ අප පටන් අරගන්න හොටය පොඩි මතක් කිරීමක් කර ගමටන් මතා ලියන්නේනි කොද කියලා ඒ ගොඩක් කළලාට ර අලුත්තයට පොඩි අත්තලක් වුණා නමුතිේ ඉදිරිපත් කිරුවා මංහිතාන්නේ දහටත් ධනමයක් විතර ඒ කරපුයි දිපුුණු ආදර්ශය හොඳයි සමරයකොට දිග වැඩී තේ වට පිටි කනුකම්පා කරන්න මොකද මේ ි ක පිට ිරගන්න පුුව අමන් ඒ ලාම තක්ල තියෙනවා. ඉති ඒනිසා ආදා පිහඳුර ෝදයමක් කරඩ යන්න වැඩේ සාර්ථකයි අදාිට වෙනත් ඔොල්මනක් ඉදිරිපත්තරදී මේ ප්‍රශ්න ඉතිරිපත් කරන්න ඇති හොල්මටිය පැන්න්නන වැඩි කමන්නෑ ජයකත් අපිට ආදාගඩ වෙනවා නොතවිි කරුණාවෙන් ඉල්ල හිවා දිිකිස පන්ඳ සභාගත කිරීමේ අපට සැවාරයක් සැසිවාට ආරම්භයක් ලබලදිෙන විද. ස්සාමින් වහන්ස අදකමටහන් වාර්තා විසි දෙකක් ඇැබිලතිනවා සේරම භාවනාත්දැකම් පලගනි වාර්ථාව ගෞරණය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ලනුපෙදුරේ දෙපයට දැනෙන පර්ශය අරමුණු කර සක්මන ආරම්භ කලෙමි. ටිකකින් දෙපයිස් පාර්ශය නොදැනී ගොස් මුළුකයම අහරමුණුවේ. සක්මන ටිකින් නිරායාසයෙන් සිදවිෙනවාසේ දැනේ. අයද ටිකින් නොදැනීයයි සිතිවිලි වරින්වර පැමිණේ. ඒව ඔස්සේ සිත නොයයි. ගියද ඉක්මනින් නාා පසු ඒ සිත නිශ්චලව සිටීමට කැමතිසේ දැනේ සැහැල්ලුවෙන් පැයක් පමණ සක්මන සිදුවේ පරයංක භාවනාව පරයංකේට වාඩි වී හුස්ම දෙෙස බැලුවද හුස්ම නොදැනේ කය අරමුණුවේ කයද ක්‍රමයෙන් බොඳවී යයි සිතිවිලි පැමිණේ ඒවා හඳුනාාගත නොහැකි විවිධ ආකාරය සංඥා සමුහලෙස පෙනේ. ඒ සියල්ලද නැතිවී හිස් නිශ්චල බවක් අත්දකි එයනී රසය මු දිගටම ත්සාහහින්නේ තුළම රැඳී සිටී. හිස්බව තුළවද යම් පාලනයක් ඇතිසේ පෙනේ. වච්චනයට නැගිය නොහැක. එදින දා වැඩටයුතුවලදී සතියෙන් ඒදය කිරීම ආරම්භ කරයි. දැනෙන දැනීම් ස්පර්ශවෙනුවට වැඩය ඔහේ කෙරනවා බලා සිටීමට සිත කැමතිය. වැඩේ අතහැර සිත පිටගියද වැඩිදුර නොයා ආපසුයි. සමහර විට යනවාහා එම වැඩ ආපසු එෙනවාසී පෙනේ. අවට ඇතිදේ අරමුණ කරන ගතිය ඒ හඔස්සේ දුවන ගතිය අඩුය. අවට කලබලදී තිබනත් සිත අය සමඟ නිසලව සිටීමට කැමතිසේ පෙනේ. අමුතු හොදකලා ගතියකි. ගෞරණය ස්වාමින් වහන්ස භාවනාව විදදිරියට කරගෙනයාමට උබවහන්සේගේ කාරුණික උපදෙස් පතමින්. අපේ ධර්ම සාකච්ඡාරත්වයෙන්නේ සංඥානමයක් තිබේ භාවනාවත් රූභගතය පව්කරලා. ේදෙන ත්වේ පහ් කරලා අට හිතෙන විේයට සංඥාමටමට ගල්ලතියෙන්. නම් කෙරුවත් කෙලෙස්සෙනවා නම් කරන්නතු වේදනාවත්කාය දැන්නවත් හස්ම දැන්නවාත් හිස්තන්ඩන තොක්කෝම සමරසයට ඔක්කොම එකයි වගේ කියක් බලන්න පුලන් හැකි අාව බලන්. ගමාරුවන්න පුළුවන් මහොද ෙහිතේ තනම කපුපාද හො ර්විචික වන්න අමත්දන්. දැ සංඥාමටටන ගැ වැටකරත් නන්දදාන්ඩිප ඉපතිච්චිවල් ළමේ ඇතියන්ට නම් නාම කරණයක් කරන්න ඇතුව බලට ය දුක්කලින් කොචර කඩුව නාද කියලා. සක්මන් භාවනාව තෙරවන් සරටයි. සක්මන් භාවනාව ආරම්භය ඔස වනවා තබනවා වශයෙන් මෙනෙහි කරගෙන ගියමි. පාදවල චලනයන් හා සක්මන් මළුහි සියම් ගොරෝසු බවපිළිබඳ සතිමත්විය. විනාඩි පහළවක් පමණ සක්මනෙහි යදෙන විට ශරීරය ඇතුලාන්තෙහි චලනයන් පවා දැනෙන්න්නට විය. සියුම් තරංග මුහොදේ රල එකපිට එකපිට බිඳිබිදී යන අයුරුමෙන් දර්ශනය වෙයි. සිත සක්මනෙහිම රැඳී පවති. තවත් සමහර වේලාවන් හිදී. මගේ මේ කයමෙන් තවත් කයක් ඉදිරිය ගවන් කරන්නාක් මෙන් දිස්සේ. ඒ අයත් මේ කයත් එකක් ලෙස දැනේ. කය ඉතාම සැහැල්ලුයි. සිතද සැහැල්ලුයි ගෞරණය නායක හිමියනේ සක්මන් භාවනාව ඉදිරියට කරගෙනයාමට තවත් උපදෙස් පතමින්. ඒෙත් අර වගේ ගැබීගනය නවා ඒ ගිවීගනය අනකොට්ට නාම කරන තුර මි ද බල හිටියයොත්. ඉටත් යඩින්තමයි තියෙන පූර්ණ නිදහස කිසිව නාමකරනයන්නේ ඔක්කම කම්පන චංචල දිගක් විතරයි තියෙන් එනතැයි ට ශක්ති ශේෂත්‍ර කියලා කියන. ඒ ශක්ති සේශ්‍රතම එක රැල්දි තරංග මාලාවල් සුනාමී වඩදය වාාධය ගොඩක් දෙවල් නඳදාන්න නම් දැම ැත්තවට සාගරකිලතමයි කියනුවෙන් ඉතිඒ සාගරයේ තියෙන දෙේවල්ලොට නාමකරණය කරන්න ඇතුව ය සමහල්ලට තරංග සමාට කම්පන චංචල සමාට ශක්ති සමාට ආතති වගේ පේන. මික මම කියාගන්න ඇතුව දුරත්ත කරගන්න බලන්නකො. නම් කරන්න ඇතුව එතුකට පේන ආකාර පඥත්තේ දල ස්වභාවික ලක්ෂණවලට අන්ඩ හිත ඉල්ලනවා අපි අඩ දෙන්නයි. යන දෙන්න ඇත්තේ නාම කරනය හර ජම්ට දෙ නැත්තේ සංශා හරහා යජේනිශ ආදාාපිව්දේ ධර්මන සකච්චා කරකෙද මේ ඔක්කෝ මං්‍යනා විතරයි. ඉතින් හිතාගත්ත මං්්‍යනා මං්ඥනවලටගේ ගමන් අවුලයි කනගාටයි දුකයි. කතන්ර ගතන මං්‍යනාවල් කෙහි ොකොට ඇත් කල තියන්නක මොනම කරදයක්ත්නෑ මොනම දුගක්ත්ෑ මොම කතන්දර ගැතීමකුත් තැ උත්තා කල බල. ගෞරනය ස්වාමීන් වහන්ස වසර ගණනාවක සිට ඔබහන්සේගේ උපදෙස්මත පම්ි පම්බීම හැකිලීම භාවනාව වඩමි. කයකම්පන චංචල විපරඥාමයන් හොඳින් අත්වින්දිමි ඒවා සියුම් වී ගොත් තේ සිතිවිලි දුටමි. සිතිවිිලි ඇතිවී නැතිවී යනායුරුත් හොඳින් හඳුනා ගතිමි. වසර ගණනාවක් මෙසේවීමෙන් පසු හිස් දැනකට පත්විය. සිටින බව දැනුනමුත් ඒ කෙසේ දෙයන්න වචනයෙන් විස්තර කිරීමට මට අපහසුය. මෙසී පැය එක හමාරක් දෙකක් පමණ සිටිය හැකිය. එහෙත් දැනට වසර එක හමාරක පමණ සිට සිත සමාධගත නොවන අතර බොහෝ විට පින්බීම හැකිලීම ප්‍රකට වී හොඳින් දැනෙන අතර මාගේ පපු පෙදිසින් ඉතා වේගෙන් ගැස්මක් ඇතිවේ. මේ වන විටත් ඒ නොනැවතී පවති. ොලින් න ගෙන ගැටීමක් ඇතිවුවද දැන් එසේ නොවී යට සතිමත්ව සිටිමි නමුත් ශරීරයට ඉතා වෙහෙසක් දැනෙන අතර එය සිතේ සංහින්දියාවට බාධාවක් වන අයුරු පෙනේ. භාවනා කරන විටදී නින්දට යන විටදී සිත විවේක වේලාවන් හිදී ධර්ම දේශාවට සමන් දෙෙන විටදී මේ පපුේ ගැස්ම හා ශබ්දය දැන්න්නට පටන්ගනී. ඉදිනිදදා ජීවිතයේදී කටයුතු කරන අතරේද මෙසේ නොවේ සක්මන් භාවනාව කරන විටදී සීතන ජලය මත ඇවිදින්නාක් මෙන් දැනේ. සක්මනයේදී පාර්ියංකේයට වඩා සිතිවිලි එනස්භාවයක් ඇත. එනමුත් ඒ අතරේදීමම දෙපාවලටද සතිමත් විය හැක. නිතර නිතර සිතිවිලි හටගන්නා බව දකින නිසා සක්මනට වඩා පාර්යංකේයට රුචිවී සිටිමි. නමුත් පාර්ියංකයේදී දැන් මගේ සිත සමාධිමත් නොවන්නේ පොකුේ දැඩි ගැස්ම දැනෙන්නේ පෙරකළ අකුසල් කර්මයක් ගෙවී යන නිසා දැයි වරක සිතේ. දිගු කලක සිට මේ වන ගැස්ම නිසාමගේ භාවනාව දියුණු නෝනාතර ඒකාකාරීස්භාවයක් ගෙන ඇතැයි සිතේ. මේ පපුයේ ගැස්ම වැනි ස්භාවය නැති කරගෙන ඉදිරියට යාම සඳහා සාමින් වහන්සේගිං උපදෙශනාාර්ථනා කරමි. ය ගැස්ම පිරිබඳ පදදුට්ට මනසෙන් තුම් පොලක පැහැදිලියෝම ලියල තින මේක නොදකින් නොපදන්න නොදෝමකින්කය නිවං ලැබෙන්න්නේ ඕකට ප්‍රස් මනස ඇති කරගන්න මේ කම්පන චංචල නිසාමට ලෝකයක් කරදරනෑ අතීතියක් නෑ අනාගතයක් නෑ වෙන ක නෙක් නෑ. මේක දරගෙන ඉන්න පුළුවන්. ආඒකට සතුටු මනසයි කියන ප්‍රසණ න ස ති කර ක නිවනකය. ඒ ය දරත්ත පලා සතු ටම්බාරගන්න නක නැතික රන්් ෝන ඉති එතකට වෙන්නේ එක නැතිලලා ඉතත් ලෝකයක් කරදරය. අනුන්ගේ කරදරන අත කරවා නගද මේක නැන ඇත්පනාපිට මේ දැන් තියන එක. ස ඔන්න ඕකට සාදර වෙනවා කියරත් තිනන. ඕකට ප්‍රසන්්ට මනසක් ඇති කරනවා කියලා. එදාට ම අටින් දැන කෙ ො ැන ක ැමි දක් ප න්න. ඒක මෙතෙන්ද ඒ වචනම කියලා කමට අන සුද්ධ කළ දෙඩ ඕනේ දුන්නත් අත්තර සැරත්තව ප්‍රතික්ෂේප කරන්න ඉරදියන. කර්ම ෙවිච්චි දවසට තක තයරුකුම අයිංගච්චි දවසට තහා යක්චි දවසට ඔය පැමිණිචි නිවන කියලා බාරගත්තනම් ඕක දරන්න පුළුවන් නින් සාමාන්‍යයෙන් කියනව එපඇතින් මාර කියන්න නැත්තා හොඳයි කිය වෙනවාදමට ගූ කපපරක් කවු මට මේ මට පුුවක් ගෙරිය ගානද කියලා. කාල තිනක්වල් හැරව ොමකගද ඕක සතුටින් බාරගන්න ඕෝක මේ පසන්න මැනසින් ඔය රචනය සම්පූර්ණම විෙනස්සනෝකල නවාන. හිසම කැමැති මේගෙන හෙටත් මේ රචනය ඔය භාවනාවම මික සතුටින් බෘත්ති විඳල කරුණනාා කරලා මේකත් තියාග නොකොලේ ලියල දෙන්න බෑනක ලස්සන්ට ලියන්න කොද කියලා අපියනවා ඉගාවාතාාව අවසරයි සාමීන් වහන්ස ලනු පෙදුරේ සිටගෙන දෙපා. දෙසට සිත යොමු කර ස්පර්ශයට සිත යොම්මු කරමින් සක්මන් කරමි විනාලි දහයක් පමණ නිරායස ගමනක් අත්ින්දිමේ. තනිම තනිව ගමන් කරන බවක් දැනයි. ස්පර්ශය හොඳින් දැනේ. විටක දෙපාාවලට සීතල බව සහ ලනු පැදුරෙහි රළු බව වඩාත් හොඳින් දැනේ. සැහැල්ලුවෙන් දෙපා ගමන් කරන අතර කයද සැහැල්ලුවෙන් ගමන් කරන බව දැනේ. බොහෝ විට සිතිවිලි දෙසට සිතයොමු වේ. බවක් අත්විඳිමි සමහර අවස්ථාවල සිතිවිලි කතන්දර ගොතයි. නැවත තැන්පත් වෙයි. දෙපාවලට සිත යොමුවෙයි මෙලෙස මාරුවෙන් මාරුවට සිතිවිලි සහ දෙපාවල ස්පර්ශයට සිත යොමු වේ. අවට දැනෙන ශබ්ද පෙනෙන රූපවලින් බාධාවක් නොදැනේ. යමක් දෙස බැලුවද බාධාවක් නොවේ ඊයේ දහවල් සක්මන් කිරීමෙන් පසු සිතර දැනුණු දැන් පත් බව පැෑ දෙකක් පමණ යනතුරු තිබුණ. අද දිනද සමහර අවස්ථාවල සාමාන්‍ය වෙලාවන් වල දීද තැන් පත් බවක් දැනේ පර්යංක භාවනාව සැහැල්ලුවෙන් පරයංකේ වාඩිවී කය දෙසට සිතයොම් කරමි, මෝලික කමටහනවන උදරේ පින්බීම හැකිලීම දෙසට සිතයොමුුවේ. මද වේලාවකින් ඒ නොදැනී අයි, නැවත කහි ස්පර්ශවී ඇති තැන් දෙසට සිතයොමු කරමි. එම ස්ථානද නොදැනී අයි, සිතිවිලි අඩු හිස් බවකට සිතයොමුුවේ. මෙහිදී සිතර දැනෙන සිතිවිලි සමහරේ වට කතන්දර ගොතන අතර සමහරේවා රාගදේශ මෝහලෙ සහඳුනාගනි. බොහෝ අවස්ථාවල සිතිවිලි රහිත බව අත්තිින්දිිමින්. සමහර අවස්ථාවල ගෙඹුරු තැන්පත්වීමකටද සිත යොමුුවේ. එහිදී සිතිවිලි පාලනය කළ හැකි බවක් දැනේ. සෙමෙන් සිතිවිලි වට එහා මෙහාය යයි. බැලූ විගස ෆ්‍රීස්වේ. බොහෝ විට සිදුවන්නේ සිතිවිලි රහිත බව අත්විඳීමයි. සමහර අවස්ථාවල කලබලකාරීල් ලෙස සිතිවිලි පැමිණේ. නැවත තැම්පත්වේ. සියල්ල දෙස සතිමත්ව බලා සිටිමි. සමහර අවස්ථාවල පර්යංකේට වාඩි වූවිට සැහැල්ලු තැන්පත් බවට සිත යොමු වේ. මෝලික කමටහනට සිත යොදන්න හැදුවද අයාසකර බවක් දැනේ. එවිට නිසොල්මන්ව බලා සිටිමි. සමහර අවස්ථාවල මොහුණේ පැති නොදැනී යයි. සමහරතැන් පින්බෙයි ඒවා දෙෙස බලාසිටිමි. පරයංකයේදී විනාඩි හතලිය පමණ සිටීමෙන් පසු කකුලේ වේදනාවක් තැ්දිින් දැනුන නිසා. කකුල දිගහර ැවත නවාගතිමි සතිමත් බවට බාධාවක් නෝවනි එදිනදා ජීවිතයේදී බොහෝ විට සතිමත්ව සිටීමට උත්සාහ කරමි ගෞරණය වාමින් වහන්ස. අඩු තිබේ නම් පහදාදැනෙන් ගෞරුවෙන් ඉල්ලා සිටමි. ගත්තන වැඩි අත්ත ූල්ටක හරියම් ලස්සන රජනයටව සමහරවිට 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 සමාහරවිට කියලා ලියනවා කිසි සේත්ම රචනය කතාර්ථයට අ සම්බන්ධයක් නෑව. බොහේ වල් පල්ප ඇලි ලේන. ඉති ඒගෙනසා ලද කියනවටමට හිතන කමට අනසුද්ධ කරන්ඩ මේ වෙන සිද්ධිය ම නෙවේ මගේ නෙවෙ කියලා බැලුවනම් කිසිම කෙලේසියක් නෑ ඔය තින සාන්තිකර ගතිය තියෙනවා මේක මේ ශිතතිි විල්ලිමි ව් අතද්ද මෙව මට බාදයි මේක මූල කර්මත්තාන මේක රාග දවිශම කියල නංවන දැම්මන මමිකුත් එයෙනවා මනාපමණාවත් වයෙනවා කෙස්ක වෙන. ගොහෝම දක්සව භහමනා කළ තියෙන බැ රචනාශිප්පේ සහ භහමනා කරට ප්‍රසන්නමන සඇති කිරීමේ තාම අදක්ෂක පත්ය. ඉ ාව මනා පැමණාව දෙකෙන් පෙළෙනු. රචනය මුල් කොට සෑරගන ආයකේ වන්න හරීම හොඳයි වැඩිවර ලියන්ඩ ලියන්ඩ ලකුණ කැපෙනි මෙක තින අඩුපාඩුනේ වැඩිපාඩු අපේ ජසයා ජීවිතය ගොඩා අපපිට තියෙන වැඩිපාඩු. අඩුපාඩු ගෙලා පිමවල් කතා කරන අඩුපාඩුවක් නෑ ඔයි පුන්්ලින්ටික කිවනම් වාතිම ශෝ ද විශ ානක් කමට හ ටතා ූය එකක් න මහරටක මේ පේෙනවා තමට මේ පේනවා මට මේ පේනවා කියක් කොලතිනට පැන්තිෙනවාට කිය කිය අහිටිය හම මට සමාරලට තද වෙනවා. සතිමත්වෙනවා එතකොට කියනවා එසා කරුණා කරලා ෝ ැන් ී ෂෝද පොයින්ට ලියන්ඩ මේ කොත්තනද මේ ක්‍රශන ගන්නේ යන්න බෑන්න කොත්තනද ම ඉන්න තැන්කය අන්න ටක පොඩ්ඩක් අයින් කරන්න යන්ඩෙපා දැන ගඩකෝ එතකොට මම එතකට මේක මමක මගේ ආත්මේ මේක මම කියයාගන්නක වෙනුවට මනාපමනාප පහල වෙන හැමතන මයයින්නවා අන්නේඒක දක්නාසුළු භාාවනා කරන්ඩ ැකි වෙන තම් මාත් පෙරිිපුර කතාකිරුව කියල චෝදනට ලක්කෙන් අපයන ඒග ප්‍රශ්න පස්සන වාර්ථාව සක්මන් භාවනාව සවස වැලි මල්ුවේ සක්මන් කලා පතුල් දෙකට දැනෙන ස්පර්ශෂයන්ට අවධහනය යොමු කලා. තැනක විම සිල්ල හ අදදට දැනනාා. ගල් පෑදිී ඇති තැන්වලදී සමට ඇනෙනවාවගේ සියම් වේදනක් දැනුනා. තැකැවුම් ලිකට සිින්දුවට දැනුණා. කූරුුව ඇත් ඉදලෙ අතුගෑ නිසා එහි රටවද පතුල්ලට දැනුනා ශබ්ද විටින් විට ඇසුනා. සිතිවිලි ඇතිවී නැතිවී ගියා. ශබ්ද සිතිවිලි සමග දෙපාාවලට දැනුනු ස්පාර්ශයට ඇති අවධානය යන තුනම සමහර විට එක විටම දැනනා. සක්මන්තීරයේ කොනේ සිටගත්විට පාාවල බර බෙද යන හැටිහා ඩුකය පැද්දන ගතිය නිරීක්ෂණය වුණනා වැලි . ඇැන එක පාදේක මුළු පතුලම වැලිතුළ ගිලා බැස වැලි ස්පර්ශ වෙනවා නිරීක්ෂණය වුණා. අනිෙක් විටදහා අනෙක් පාදේ වක්‍රාකාර කොටස වැිහා ස්පර්ශ නොවන බවත් ඊට සාපේක්ෂව දැනුනාා. සමහර විට සක්මන්තීරුවම පතුලට අවධානය ඇතුව යාමට හැකිවුුණ. සමහර වටන් හිදී ශබ්දහ සිතිවිලිමති වුණා. උදේ පාන්දර ප්‍රෝධයෙන් යුතුව සක්මනට එ ුණක් නිදිමත ගතිය දිගට දැනුා. ලින් ලනු පෙරේ පර්ශෂ දැනත් පසුවයේ නොදැනීගයා ඔහෙ ගමන් කරන තත්වයක් මුළු පැයිපුරා පැවතුනා. ඒ නිධමත ගතිය උදේධානීෙන් පසුව වැලිමල්ුවේ සක්මන් කරද්දීද තිබනත් ඉඳහිට භාවනා කරද්දී පහවගිය. වම දකුණ කියා හෝ පීවර ගණන් කරමින් ඇවිද්දා. එක කකුලක් ලනු පෙදුරේහා අනිෙක් කකුළ ටයිල් පපොළේ තබා ඇවිද්ද නිදිමතගතිී පහවගියේ නැහැ පාර්යංග භාවනාව. උඩමල්වී සිට උදෑසන ඉඳගෙන සතිමත් වනාා. පැරිසරී සිල් බව දැනුනා. කගරල්ලන්ගේ හා වඳුරන්ගේ ශබ්ද ඇසුුණ. ඉඩියෝට හිතගත් පසු ශබ්ද නෑසී ගියා. දනහිස බෙම වදින තැන සිසිල් බවක් හා අත්ල කකුල මත වදින තැන උනුසුම් බවක් දැනුනා. ඒහර ශරීරයේ වෙන දැනීම් ප්‍රකට වනේ නෑ. පෙරසක්මනේ තිබූ නිදිමත ගතියද ප්‍රකට වනේ නෑ. ආනාපානයට හිත යොමු කලා. අස්වාසය නාසිකාග්‍රේම් මත මුලදී හොඳින් දැනුනු අතර ප්‍රස්්වාසය නොදැනු තරම්විය. පොස්මවාර සැමවිටම ගන්නන් නොකළද මුලදී හුස්මවාර විස්සක් පමණ එකවර හිතවර රඳවා ගත හැකිවිය. ඉන් පසු කිසිවක් මතක නැති හිස් බවක් දැනුනා. හීනයක හෝ චිත්‍රපටයකමින් කිසි මදාලත්වයක් නැති රූපරාම ඇතිවී නැතිවීගිය බව මතකයි. නමුත් ඒ මොනවාද කියම් මතක නැත. ශරීරයේ වේදනා හෝ ශක්්දවලට අවධානය ොයොම වූයේ නැත. විනාඩි විස්සකින් පමණ දෑස් ඇර බලනගතයක් තිබුණා. කීපවරක් මදක් සක්මන් කර නැවත ඉඳගෙන සතිමත් වනා. හිත සන්සුන් වූ බවක් දැනුනාා. කීපවරක් ලුණු ද්‍රාවනයක් අඩියේ ලුණු මිදිනවා වැනි හැඟීමක් හිත සංසුන් වෙන බව නිරීක්ෂණය වුුණා. හිත සිතිවිලිවලට ගිය විට නැවත හුස්මට අවධානය යමු කළත් නැවත හිස් තැනකට හා සිතිවිලිවලට යෑම කීපවරක් සිදුවනාා. එදිනෙදා වැඩවලදී සතිමත් වන විට දත්මදිනවා අතුගානවා වගේ ඒ අත්දැකීමක් සමඟ ඉන්නට හැකියි. සිතිවිලි මතුවන විට හඳුරනා ගත හැකි. වැරදි තොත් සකස්කර භාවනාව කරගෙනයාට උපදෙස් ලබාධන සේක්වා. මුල්ලූ රචනය මුල් හදය දිකටම නති මතත් එක් කතමයි ගමනතියෙන්නේ. ඇතිේ නෙදිමතය ඉන්න හැමවෙලාකම දනගන්න මගේ අීතයනවේ හිතතියෙන අනාගතයනවේ ලෝකෙන වෙයි වෙන කෙනෙක් ැන වෙ මේ නිජුමත් සමයි වෙලාත් නිවනවෙන්. නිරත්ක වැඩිවෙලාවක්හෙට අන ඒතිවේ පලාතර කෙනයි. ඒ දරත පරිල් හතනකොට එක දන්නන ඒකට පින්සිිත්වට අතය නාගත නෑ. පාහිට ලෝක නෑ නිතිමට මහමුස් පේෙන්ට්වක් මනෑ කියන්න එක ඉන්න හැමවෙලාම භාව සිද්ධ වෙන. ලියල තියෙන්න නිතිමට මට කරදරයක් නෑ බාන හරගේබාට අපපු ලක්කුණ තමයි දූතය තමයි නිරිමට. පුළුවන් තරන් ඒකත් එක්කෙන්න වැ කෙරෙනවා අසමට සක්මනින් ඇදල පැත්තක දන. ඒත් ඒකම ඉන්නවා මොකද ඒ එහට ගියොත් ඒටවැඩටි කෙලේසිය නැවතත් කියලා. නිි අයිංගුණා අනං එක රගෙක්ක දේශයන්නේ. ඉන්සන් නිටිමත අඩ්බුක්ම කෙලෙස් ප්‍රමාණය ඇැබැයි හැබැයි ඒකට ප්‍රසන්න වනසක් ඇතිකරෝත් විතරයි. ඒකට දවේශකෙරුවත් ආය කෙලෙස ඇතිවෙනවා. ති එනිසා බලන්ඩ මේ පැමිනිිච්චි ලාබේ තේරුම් අන්න දන්නැතුව කැනට ඒකට දක්ෂ නැතුව අපි ඒ වෙනුවට තවයකක් කිල්ලලා නැත්තම් මේකට වෛර කරලා මොන්න තරං කෙස් ඇති කරගන්නවාති. පිට හැදෙන් ළමයි යොක්කොමයිවගේ. තියෙන දේ කැමති නයි. තාමනර දේකට එලොවුන දෙමපියෝ තමයි මේ සම්පූර්ණ වැරද කරන්න. දෙමපිය හුුවන්න භාවනා කරන්නකොට නිසා අනි දවශන ජුමතාවත් නිර්ිමත භාරගන්න. දරත පල්ලා හවොත් ඒක භාරගන්න. ඒක හිතාගන්න මේ නිවනේ දූතේක් මේ මං මේක භාරගන්නවා මෙන් එහා හෝ මේක නොවේවා කියන දවේශය තමයි මාරයාකයන්නේ කල පොඩ්ඩ භාවනා කළ බලන්. හැයිවිනි වාර්තාව? සක්මන් භාවනාව ලනුපැදුරමත සිටගෙන සිටින ඉන්නා බවට සතිය පවත්වා සාමාන්‍ය ලෙස ඇවිදීමට පටන් ගනිමි. මෙසේ අඩි විස්සක් පමණ ඇවිදින විට පාදේ චලනවලට සහ ඉබේම යොමු විය. ඒ අතරතුර වම දකුණ ලෙස වරින්වර තබන පාදේ දැන ගනිමි. ඉන් පසු දෙයක්ත් පිටු පසින් බැඳ තාගෙන ඇස්බිමට යොමු කර අඩි දහයක් පමණ ඉදිරිිය විශේෂ තැනක් ලෙස අරමුණු නොකර ගනිමින් සක්මන් කළෙමි. පාදේ විළුම්ඹ එසවෙන්නේ. ත්පාද විලළුඹ ැබෙන ට බව දැනගතිමි. මෙසේ ගමන් කරන විට වේගේ අඩුවූ බව දැනුුණි. වරින්වර සිත පිට ගියද එම අවස්ථා අඩුවෙන් සිදුන බව වැටහුණේ. ඇතැම් විට දුම්ලිය ස්ථාන අසලදී රේල් පිලි එකක් හරහා අනෙක වැටී. මාරුවන වාසේ ලනුපෙදුරු ඉදිරියෙන් එක මත එක හරහට වැටී ඇති ලෙස දිස්සීමෙන් මග නොපැහැදිලි විය. ඇතැම් අවස්ථාවල කුඩා කඳු බැවුම් නගිවා බහිනවා ලෙස දෙනුනිි සක්මන් කිරීම. නිතර නිතර අලුත් අධදැකීම් සහිත නිසා ඒ ප්‍රබෝධමත්ව සිදුවිය. පරියග භාවනාව. සිරුර සමමිතිකව පහසු පරිදි පරියංග ඉරියව්ව පවත්වා ගතිමි. මොලින්ම கය වෙත සිහියයොමු කළෙමි. සුළුවෙලාව කින්ම නාසයවට සිට සින් සුළංගරැල්ල ඇදයන ලෙස ආස්වාසේද සුළංරැල්ලක් මද උනුසුමින් නා සිදුරුවලින් පිටවන ලෙස ප්‍රාස්වාසයද දැන්නුවතර මේ දිගින් දිගටම පවත්වා ගතිමි. ආස්වාසය දිගින් වැඩිය අතර ප්‍රාශවාසය කෙටි බවද දැන ගතිමි. ආස්වාසය හා ප්‍රාශවාසය දැනුනේ සරල රේකාවකින් ඇදි තරංගයක් ලෙසය. මේ කෙටිවිමින් ගොස් ප්‍රාශවාසය පළමුුවත් ආස්වාසය අනතුරුවත් සුළගරැල්ල නැතිවී යන ලෙස සුළංගරැල්ල අතුරුදහන් විය. මෙවිට නාසේද නොදැනේගියේය මේ නිසා හුස්ම ගැනීම පිටකිරීම ලෙස චලනය නිසා ආශස්වාසය සහ ප්‍රශ්වාසය ඇති බව දැනගතිමි. මේ ලෙස සිටින කාලය තුළදී හිසේත් මුළු ශරීරය මුල්ලු ශරීරයේ වෙන්වෙන්න සිදුවෙන කම්පන දැනනිි. ඒවා වෙනස් වේග සහ දිසාවලට සිදුවිය. මේ අතර හිස සහ මුළු ශරීරය ඉදිමී ඇති බවක් දැනුනිි. යම් බාහිර ශබ්ද හෝ සිත පිට ගොස් නැවත පැමිණීමේදී. ඒ බව දැනෙන්නේ එකවරම කයේ සැහැල්ලු බවක් තිගෙස්මක් සමඟ දැනීමනි. ආහාර ගැනීමේ දී සතිය පැවැත්වීම. ප්‍රධ්‍යවේක්ෂයෙන් පසු ආහාර දෙස හොඳින් බැලීමේදී ඒ සුවඳ සහ ප්‍රේජනක වර්ණයන් දැක්කෙමි ඒවා කැමති පරිදි අනාකටට ඇතුල් කළ පසු අතේචලන නවතා ආහාර සැපීම කෙළ සමඟ මිශ්‍ර කිරීම දිවේ චලන දුටවෙමි ටික වේලාවකට පසු විධ රසන් නොතේරී එක රැසියක් බවට ආහාරේ කැඩී බින්ඳී ගොස් ඇති අයුත් දැක්කෙමි පින්වත් ස්වාමින්න් වහන්සේට තිරුවන් සැරණයි. ඉ ආහාරේ දකිනවගේ පටන්ගන්නට විචිතත්වත් තියෙන නට බලුවමනයක් වෙනවා. සක්මනත්ත එහෙමයි පරිියන්කෙත් එේවා ඒ බලුවමනයක් කියල දන්නතු මේ භාවනාව දියුණෝ කියන්නේ අස්තුලොක ධර්මය කම්පාවෙන්නෑ කියන්නේ ප්‍රීමමනාාප දේවල් එපාවින කියැ ෝකට තමන්. ඉතිෝක ලස්සන භාසාාවෙන් ලි්වනම් භාවනනාම කරන්න ඕන්න ඕ කොයි වෙලාවෙත් තෝකතමයි සිතවෙන්. සක්මන සාමාන්‍ය සිද්ධි බහුලයි නිසා උංග දෙෙකුට සක්මනය හරි ලේසි සතති පවත්තන් සමාධියනං එන්න එන්සාමට සාමාන්‍යෙන් හිතෙනවා සක්මට ප්‍රේකෙන විපස්තනට කැමැති පරිියන්ගෙටි පැවකයකෙන සමාධයට කැමැතිී කියය. එච්චරම ස්තිරසාාර නිගමනයක් නෙවෙයි. ඉංසා සක්මන පුළුවන් තරව දියුණු කරන්නඩ දියුණ කෙරු ොත් බබරේ වැල්ලෙ උනත් කැරකනු. කොඩිගහයට උනත් භාව කරන්න පුරන්. එනත් ගෙන්ද ප ො ාන කරන්න පු. ඒ තිය ක්කු හො දිරිපත් කල නොත් හොඳයි චන පොඩ් අධදිික වැඩි එකට අප අනුකම්පා කරනවා. මේ දැක්ම මේ මයින් සෙට් එක මේ පෙරහුරු ඇතුව සූධන සරජ ජැතුවූ භාවනා කරනවා නම් නබෝ කලකින්ටමට පුතුම විශ්වාසයක් ඇතිවෙන පටන් ගන්නවා. මේ අහනායටත් ඒවගේ විශ්වාසය පහලවේවා කියලායනවා ඉගා ප්‍රශ්නයට. අවසරයි පත්වනි වාර්තාව. සක්මන් භාවනාව සඳහා බුදුමෙදුර තිබෙන ස්ථානයට ගියමි. ඒ අනවිට පඩිපෙ රළු ගතය පාදවලට දැනුුණේ ඊළඟට බුදුමෙදුර ළඟ වැලිපොළොවේ සිනිදු ගතය දෙපාවලට දැනුුණි. ටික වේලාවක් සක්මන් කරන විට සුළඟ සමඟ කොළ ගැලවී වැටී පාදවලට එහි පහසත් දැනනි. ට පසුලනන් ෙදරමත බාවනා කරන විට එහි තදගතිය දැනුනිි. ඒවාගේම ටයිල් පොවේ යනවිට එහි සිින්දදුගතියද දැුුණි, පය තබමින් යනවිට දන්නනහිස් පහල රිදුම්ගතියක්ද දැනුනි. ටික වේලාක් ගමන් කරනවිට, වීවී යනවාවාගේ දැනුනිි. මෙසේ සක්මන් කරනවිට අවට ගඳ සුවන්දද දැනුනිේ. පර්රයක භාවනාව, පරියක භාවනාව ටික ේලාක් එකදිගට කරගෙන ගියමි. කපුලේ හිරිගති අද දැනුනි, ටිකින් සිතට සිතකායට යොමු කලෙමි. නැවතත් නසේ අගට සිත යොමු කලෙමි. ටික වේලාවක් එක දිගට සිත පිහිටුවාගෙන සිටිය හැක. මට ටිකවේලාවක් භාවනා කරගෙන යනට උඩවීසිවී? ඔහේ වැටෙනවා. සමහරවිට එක පාරට මට නින්දගියාද දන්නේ නෑ. සැමවේලාවේම භාවනාව කරගෙන යනවිට ඒ අන්දමට සිද්ධ වෙනවා. මේ පැහැදිලි කරදිනමෙන් ඉල්ලා සිටිනිි. ඔයකොයි වෙලාකාරි මමය නැතිවෙලා අයි මමයට එනකොට ගැස්වෙලා කම්පන වෙලාතයින්නේ. ඒැයට ම නැතුව හිගියකට ොක්න්නගේ. මේක නැවත නැත එඩ දෙෙන්ඩ මේ තමයි මරණයට බය මේ තමයි කරුවට බය මේ තමයි ලෙඩට බය මේ තමයි නොදන්නකමට බයි. අපිත් සදාකාලිකවම සත්‍යයට බයයි. නොදන්න අදයට බයයි. මරණයටත් බය නිවනටත් බයි ඕක පුරදු කර ගත්තොත් මරණයටට බයත් යනවා නිවන්න පිළිබඳව අවබෝධයක් එනවා මේක පුංචික්‍රමයට පෙන්න්නනවා අපිට පෙර හුරුවක් විදිට. රහසල්ල එකක් විදියට. ජවි දගනෙක්න ට හරි කැමති නෑ නමට පස්සේ ව වදගෙන නැත්තම් බයිනතු ඉන්ඩන කියන යි කමැති. ජීවිතයට කැමති. එනිසාක් කාජීවිත නිරපේක්ෂව ඕකට ඉල්ලලානං ගන්්ඩෙපා එනදකට සූදානම්ය ඇන්්ඩ කෙනක් කියනතුවා. අංසරයි අටවිනි වාර්තාව පරයංක භාවනාව, පර්යංකයේ වාඩිවී කයට සිත යෙදවයේ. අස්සාස ප්‍රශවාස දැනුනි, වම් නාස් පුඩු අග වාතය වැදමින් ඉහළ පහලයෑම ප්‍රකට විය. ඒය තුළ සීහ පිහිටුවීමේදී, වාතධාරාවේ දිග කෙටි බව දැනු අතර. ක්‍රමයින් වාතධාරාව සියුම් වී, ප්‍රශ්වාසයකට පසු ආනාපානය නොදැී හිස්ස භවයකට පත්තේ. පෙරමින් බොහෝ වේලාවක් හිස්ස භාවය දැන්ො නොපවති. ස්ස භාවය නැතිවී සිතිවිලි පැමිණයයි. හිස්ස භාවේ නැතිවී කෙටිසැර ආස්වාසයක් පැමිණ දිගු ප්‍රාශ්වාසයක් ඇවිත් නැවත හිස්ස භාවට යයි. සමහර ආශ්වාස ප්‍රශ්වාස අතර හිස්සභාවය ඇතිවේ. සිහින් කම්පන චංචල පැමිණයයි. මෙම දැනීම් පරිියංක කාලයක් තුරා පවති. අතරින් පතර ධනහිස්්‍රේදනාද පැමිණයයි. වේදනාව බාධාවක් නොවේ, හුදු දැනීමක් පමණක්මය. අරමුණින් අරමුණට වෙනස්වීමද එහි නොපවතින සභවේද දරාගත හැක පරයන්ගේ උදාසීන වුවද එපාවීමක් නැත. කමටහනේ සුද්ධ වියුතු තැන් ඇතොත් මතුකරදින සේක්වා. භාාවනා නොකරන වෙලාත ෝකතමයි වෙන්නේ. හිත තියෙන පිටනේ තියන අ හිත තියන අනාගතයන්නේ හිත තියනෙ ලෝකෙන ති ෝකක් දකින්න බැත් භාව නාටම ගැනලකට ප්‍රියවුණට පසපේන මේ ඇතුළේ පුතු මාකාරසාන්තිකර තත්ත්ව තියෙනවා බලන්න තිනිසා පේන්නේ. උ ාගන්නේ බැලුවොත් පේම් ඒ අපරාකරට තොච්චරපේන්නේ පින්වන්තර තොච්චරයි පේන්නේ පැවිදර ොචරයිේන්නේ කියරට තොච්චරයි පේන්නේ බහන කිරුවත් ොචරපේෙන්නේ භහන නොකරව තොචරයි.ඔ භාවනාව මහානිසංසයක් නරයි යෝග බලන්න එකේ ආනිසංශය ඉනිසා තවත් විසිතුරුව තවත්්චීනක් කරන්නේ අඩිය දාර ඒ වෙලාවේ ඇතුළ සිටිවිනිතේ බලන්ඩ කම්මැලුවට කමන්න. මේක තමයි ඔබි පස්සනාගරැන විශේෂ පස්සනව අනු පස්සනාව කියලාක් කිය. ට දක්ෂ වෙලා අන්ඩනං නිතිිපතා භාවනා කරණ්ඩ ඕන සදධාවෙන් කරන්න ඕනේ. ආදර ගෞරුවෙන් නැමීසිට භාවනා කරන්්ඩ අපි ඒක මතක් කරලා ඊගාව වාර්තාාවට යනවා. අවසරයි නමවිනි වාර්තාව හිටගත් තිරියව්ව සැහැල්ලුයි සොදායකයි. සක්මන නිරායාසියෙන් සිදුවේ. සිතිවිලි අඩු සහැල්ලු සෝදායක සක්මන පැයි භාගයක් පමණ ගත වෙද්දී. නිදිමත ගතයක් දැනුනේ. තවදුරට සක්මන සිදදු වෙද්දී. ඉදිමත ගතය තදින් දැනුනතර ලනු පෙදුරේ නිදා ගැනීමට තරම් සිතක් පහලවිය ඒත් සක්මන් කළමි මේ පිළිබඳ උපදෙස් බලාපොරොත්තු වෙමි තෙරුවන් සැරණයි. නිදාගතර ගමන්න ෑ චෝතන සක්මන ලනපදේ පුජයගත්තර දාවකෙන බෙල්ලබාග එචත්චරයි. අප උඩට ඉන්න අර කොල්ලා කියලා බල්ලෙක් ගේ වැඩේම කවුර සක්මන් කරන ර සපාමකේද බුදිය ගන්නක තම වැඩි. හරහට බුදයනවා හට ආසකතතිය උඩින් සක්මන් කර යනවා. උ ක්ම කරන සක්ම කරන සක්ම හරහ තමයි. එච මංක උූ වෙනමම ෆිල්ම්මක් හදල බල්ලා වේ කොල්ලා ක කියලා ධානනිිකරව කොඩි අපත්‍රක්ට ඇත්තින ඕුගේ මගධරම මේ ඔපරේසන් කොල්ලට අවශ්‍ය ෑල්ල නෑ උගව නොමට ගෑට උට වැන්නයි උූ මෙහෙමයි ඉන්නේ. උ බුතියන්න්නම සක්ම නර ඒටව සෙේ බද අපි භාාවනා කරන්න නොකට භාවන සලාාවේ මේක උඩ බුතියවා පඩි පෙලවඩ මොකක්ප නැනෑ ඔකට බුදියන්ඩෝන්නන් බෙල්ල පෑගෙන විදේට බුදියන්ඩරදක්මනනාහා මක්කපට න්න උත්තර එච්චරයි. අස්සරයි දහවනි ප්‍රශ්නය අතිගෞරවනිිය නායක ස්වාමින්න් වහන්ස සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් සක්මන් මළුවේ තරමක් වේගෙන් ඉහාට මෙ හට විද ගියමි. ඉන් පසු පාද පතුල් දෙකට හිත තබාගෙන සක්මන් කළමින්. පාදපතුල් පෘෂ්ටය ස්පර්ශය කරද්දිී තද මරුදු රලු සිනිදුු බර සැහැලු ලක්ෂණ හොඳින් දැනුමි. ටික වේලාවකට පසු පාදපතුල්ල සිට හිස්මුදුන දක්වාම සමස්ත කයම සිසාරා කිසියම් සියුම් ශක්ති විශේෂයක් ගමන් කරන බවක් අධදැක්කිමි. කෙසේද සක්මන් කරද්දීත් පුළු මුඩ සක්මන් කරන්නාක් මෙන් සියල්ල බොඳ වියන්නාක් මෙ දැනුුණි. සීමාමායිම් ද නැතිවුවක් මිනි එපමණයි. උබහන්සේට නීරෝගි සෝධීර්ගායිෂ පතමි මේ සීමයි නැතිවීම තමයි සංඥාව වරය නොයිකය එම නත්තන් නංවනක් නැතිවෙනයි කියක.ඒසයි සීමවල් නැති වැටකොට බැමි නැති අපේම අපේම අපේලුවක්. එකට එඩ බැරිී ඔයිසල කරලා තක්වනේ බුදගන්න බැරිී සෙනක ඉන්න නිසා. මම දැම්මතන කියල තනියම ඉන්න මනුසේකුට කොතර පුදජගත් ප්‍රශ්නයක් න. සෙන් බුද්දහගම පෙන්නනවා අයේ සෙන් මාස්ට්‍රස්ලාගමනක් යැනු. බඩු මල්ල කරේ තියන පරන සබතු දෙ අදදාාගෙන කරකෙවිට දැකී ගම ලක්කම්මට එහේම ලුව තියන තියකරින්. අස්සනට ඇඳල පෙන්නෙනවා ගමන යන ගමන් ගලවඩු බුදී. උගත්ධ ප්‍රශ්නේ. සනග හිටියයොත් අම්මා මාස්ත්‍රට නනිද කියීලා ගලක්කුඩ කියලා විසාාල කළැපැතර ගහන්. සෙන ගිියයොත් ම යොක්කොම අකුසල්. මම දැන් මෙතන කියන මානයේ කිසිීම අගුසලයක් නෑ අපිට වෙලාදිෙනෙේ ඉන්ඩ පැමතිනය අපිට ඕන මේ භාවනා කරන්න අනුන්ට පේන්ට. පව් අපා ම භාවනාව දයනෙ අනුගේ ඇස්සොල. මටක වෙදමික හමුතුුවෝ පුළල්ුවන් තරම් භාවනා කරම අංඟගව්ඩුවත් එපා කාටකක් භාවනා කරනවා යිගිය. එතුට ප්‍රශ්නයක් නෑ. එ නිදාගන්න ඕන ඉදාගන්න. ප්‍රශ්නයක් නෑ දැනගට බතියන්. මේ පුති බදුරජාණ සඳහන් කරන්න ඒේමන උත්හාන සංඥාවෙන් නිදාගණ්ඩය කිය. පචලායමාන සූත්‍රේ මොක්ගල්ලාන ස්වාමින් අදරකතා කලති. බේමන මුොගල්ලන්න දයග හැේ නැගි නාධහතය පුතිගන එකට ගන උත්්හන සංඥ්‍යාව බේතන සාරිපපුතවාන් සිටියන විනාසයි. මොගල්ල ම ොත් නම කැෙඉන්න කොටම උදේ දෙන්න්නේ. අපි මේ සෙනගක් එක් ඉඳර වෙලාට කන්නේ නෑ වෙලාට බොනන්න නෑ වෙලාට චු කරන්න වෙලාටක් කරන්නෑ වෙලාට නිදාගන්නේ මිනිස්සු නලවන්ඩ කරන වැඩා. ඉසා සැෙනකන්න තැංගල හැමතැන රිදිනඇතු පුදතින් යන් දෙපා එකක නෙවේ මකයන්. මේක ප්‍රශ්නයක් වෙන්න සෙනගත් එක් ඉන්න නිසා. කටුණ කරලා හැකි තාක්තුරට තමන්ගේ විවේකේ ඒක චාරි ජීවිතයකට හදාගණ්ඩ තව කාටවක් පෙන්න්නන්ඩ ඇන්ඩත් එපා දැක්කොත් මහා අප අපායක් එක නිසා කරන්න පුළන් ඕන පුදබක් කාටට කරලකෑන්ඩ කරුණා කල මට විවේකෙ දෙන්න දෙන ඕන කැවුත්තක් හරි දෙන්නම් කරුණනා කළ තමන් ග එඩ පාමයිකල්ට ඉ හිතෙන්න්නේ මේ කට්කිරමේ මානවැයට තරකිලා නෑ පුතුම හදරයක් අන තියන්න මානවයකිරෙී ඉම්පගණ්ඩ හිතෙනවා ඒකල හරිකමන්න යනවන ඉසාමේ තනිවෙච්චි ජීවිතය බහනට හරිම ප්‍රියයි තනිවෙච්චි හිතත් බහන්ට හරිම ප්‍රියයි කම්මලිකමයි තියන්. සෙනකෙන්න්නට තමයි බදිය ගන්න ප්‍රශ්නය ඔය තියෙන් දෙවෙනිටලි ප්‍ර්නයි තියන් එතින්සේකට වෙන්නඩ දෙනට බයකරුව ඉන්න එබ නිකම් බදියල බලන් මොකද වෙන්න කියල කිසිම අපරධයක්ය එකනෑ කවරුත් හිටියොත් තමයි පාධීතයන් ම් ප්‍රශ්නයන්නේ. කුරුත් ාගනියෝ ලන්ඩත් එපා කවුරුත් බලන තැන නිදා ගණඩත් එවා. අප එනවා ඉගා ප්‍රශ්නයට. ඉකුලස්සනි ප්‍රශ්නය ගෞරණිය සාමීන් වහන්ස වම දකුණ ලෙස භාවනාව ආරම්භ කලෙමි. පයපොළවී ස් පර්ෂණ වන විට ය ගොරෝසුව දැනේ. පය එසවීම ඉදිරියට යාම බිම තැබීම සහ පොළවෙයි පය තදවීම දැනේ. ඒ අතරම සියවුම් වේදනාවන්ද දැනේ. දිගින්දිට භාවනා කරන විට මා පිටත සිට සක්මන නිරේක්ෂණය කරන අයුරක් දැනේ. වෙනස් සිතිවිලි ඇති වෙන විටද ඒ හඳුනාගනිෙමි එක පැහදිලතත් පය බිම ගෑවෙන විට මූල කර්මස්ථානය වෙත සිත පැමිණේ. පරියංග භාවනාව නාසේ මුල සිහිය පිහිටූ සිහිය පෙහිට වූ ආස්වාසය සහ ප්‍රශ්වාසය දෙස බලාසිටටිමි. එහි දික් කිටි බව උණුසුම් සිල බව අවබෝධ වේ. තව දුරටත් පූරන්න ආස්වාසය හා ප්‍රාශ්වාසය දේශ බලා සිතිින විට ඒ කෙටිවී ඉතා සිහි තත්වයට පත්වේ. එහෙත් පූර්ණව නොදැනී යයි. නොදැනී නොයයි. එවිට කලින් දැනුන ප්‍රීතිමත් ගතිය දැන් ක්‍රමෙන් අඩුවී යයි. ඒහෙත් මුළු සීරුරම වෙලාගන්නා සිහින් සතුටක් දැනේ. ඒ අතරම පැමිණෙන වේදනාවන්ද උපේක්ෂාවෙන් බලමින්. ඇතිවන්න සිතිවිලි දෙසද සිතුවිලි ලෙසම දකිමි. දිගටම මූල කරමස්ථානයේම ඉදිිමි. නාසියාග ආසාසය වදින විට පිටගිය සිත ආපසු පැමිණේ. ඔබ වහන්සේට මේ ආත්ම භාවේදම උත්තම නිර්වාණය අවබෝධ වේවා. ජානම්ානට ආවත් ඉන්ඩික්සරතිවුණ හිටිවිල්ලත් නත හිටිවිල්ලික නාසතියත් ආනපාන්න පැමණේ ඇති සතියත් වෙනස දකිනවනං අසතියයි සතියයි සමාන කුසලතාවඇත්වය. හිටවිල්ලයි ආනාපනය සමාන කුසලතාවයත්වයෙන්. එකතමයි ගැනට මනාපමණපමය කරන කරනට තේරෙයි. මනා පමණ පහල කරන්න නැත්තං අසතිය දැනගැනීම වඩා වදිනවා. වටි නොක් කුසලය සතිය දන්නවට වැඩි. තතිය දැනගත්තකිනට විතරයි අසය දැනගන්න පුළුවන් නිසා සතියට අන්ඩැරලා උදට බලානින්. ඒ ම න මේ ොරුවටම හිතට දඩුවන් කර දෙස්ති දී අර කරපම මේක නොකරපන් කියේලා මේ කියන කතාවතියෙ භාවනාය අද බාලාංච පද්දී. එලට අඩවේ හිතට අන්්ඩාරින්ට හිට ඒ තරන් කීකරු හිට තරම් හැදි ලතියෙන්නේ. ඒ වෙලාටයටට යන්නදන්නඩුවන්. එතකොට මුදාහරපු දිසාකාකෙක් වගේ ඌූ නිදහසර පතමයියන් උත්තාහ කල බලන්න අවස් රැයි දොලස්සන ප්‍රශ්නය? සක්මන් භාවනාව අදදින වැළි මල්ලුවයේ සක්මන් කළමි. වැලිපොලවී සදු බව සහ යටිපතුළේ තද බව අත්වන් දෙෙම. යටිපතුලේ පටවිගුණේ මෙනැහි කරමි. වැලිපොලව සීතල ගතියයක්ත් පාදවල උණුසුම් සභාවයක් දැනුනේ. විටින් විට සිත පිට ගියද ඒ බව අවබෝධ කර නැවත පාදයන් කෙරෙහි සිත යොමු කළෙමි. භාවනාකාලේ පැවැක් පමණ විය. නැවත නු පෙදුරේ සක්මන් කළෙමි. සක්මන අවසානයේ මදවේලාවක් පාදකිරහි සිත යොමු කළෙමි. සිරුරේ කම්පනචංචලා අත්වන් දෙම. ායක භනාව සතිමත් බහු උදෑසන භාවනාවට සතිමත්ව උදෑසන භාවනාවට වාඩුණමි. ආස්වාසය ආස්වාසයලෙසත් ප්‍රශවාසය ප්‍රශවාසය ලෙසත් මෙනෙහි කලිමි ටික වේලාවකින්ආනාපානය නොදැීගියය හිස් බවක් අත්වින්දිමි සිතිවිලි කිසිවක් නැත. බාහිර ශබ්දවලට සිතපිට ගියද නැවත අනාපානයට සිතියමු කළෙම. භාවනා කාලේ පැයකි භාවනාව ඉදිරයට කරගෙන යාමට ඔබහන්සේගෙන් උපදෙස් පතමි. සතිමත්ව ඉදිනිදා කටයුතු කරගෙන යාමට බහන්සේ දුන් උපදෙස් පිළිපදිමි. භාවනාකාලය පැය පය විසි අතරක් කරන්න. හැම වෙලාම සතතිකොත් අන්නෝ ඉඳග රන්න වෙලා විතරක්න වෙයි. කට භාවනාකාලය කලි නමදන්න යැන්ෙපා භාවනාකාල කරන ජීතය සම්පූර්න භාවනාකාලයක්. යනකොටේ නහොට අනකොටපනකට බලන්න ඉඳදග එන්නවායි ඒක වෙනසක් නෑ. ඒය හිත්තවූත් ම නිස්සන්වට එවනට සිල් ගණ්ඩන පලිට වාඩි ෙන්න්නඩන සුදුවන්ද න ඉදග ින්න්න න කතාවතියන්න හිතු. භාවනා හිතට හෙමික්න යාට මේ වැටකොටු බැම්ම අයි ොක්කත් නෑැ අරමුණකුත් නෑයි ිය ඔගුදෙසා පැය විශ්්‍යතර දක්වා දීර්ග කරන්ඩගලා කියන්න පුලුව. අවසරයි සාවිනාශ දහතුන්වෙනි ප්‍රශ්නය පර්යංක භාවනාව. මම දැන් මෙතන වාඩිවී සිටිනවා කියලා කයට සිත යොමු කරමි කයදනෙන චංචලකම්පන දෙස සතිමත්ව බලාසිටියයමි. උදරේ පිම්බීම හැකිලීම ප්‍රකටව දැනුනිේ ඒ දෙෙස සතිමත්ව බලාසිටිය. වරක සිතපිට යයි. නවත මොලික කමටහනට ඒයි වම්පාදේ වේදනාවක් ඇතිවිය. ඒ දෙෙසද හොඳින් බලාසිටියයමි. කුල් නැට ඒ ඇතුලතින් එෙන වේදනාව දනහිස්ස දක්වා පැතිර යන බව දැනුණි. ඒ දෙෙස සතිමත්ව බලාසිටීමි. වේදනාව නොදනී ගියය, නැවත මොලික කමටහනට සිත ගියමි. ඒද ටිකවේලාවකින් සියුම් වී නොදැනීම ගියමි. ඉදිරි කාලය ගැන මතක නැත ලිවීමට බැරිිය. එක් වරම සිත අවිදි වී. පැහැදිලි හිස්තැනක නතරවිය ඒ දෙෙස බලා සිට්ටියමින්. කයගෙන වැටහීමක් ද නැත.හදගතියක් වගේ දැනුුණි හුස්මරැල්ලසිියුම්ව වැටහුණු වරින්වර ශබ්දද ඇසුනි සිතිවිලින් නැත පෑයකට අධික කාලයක් මෙසේ ගත කරමි සක්මන් භාවනාව සක්මන් මලුවට පැමිණ වම දකුණ කියා මෙනෙහි කරමින් ඇවිත් දෙමේ. දෙපාවලට දැනෙන දැනීම් නිරීක්්ණය කළෙමි ධාතුන්ගේ ඇතිවීම් නැතිවීම් හොඳින් අවබෝධ කර ගතිමි. විටක සිත පිටයයි ඒ බව නොදැනිමි ක්මනට නැවත එන බව දැන ගනිමි. සතියෙන් සක්මන් කරන විට හිත වරින් වර හිස්තැනකට දෙයයි. විනඩි හතරිස් පහක් පමණ සක්මන් කරමි. සතිමත් බව පුොරුදු කිරීමෙන් මාල් අද අත්දැකීම්. ඇතුළ කතා බොහෝ දුරට අඩුවී ඇත. පිටත කතා කරන විට සතිය ඉදිරියට ඒ. එවිට අශ්‍යදී පමණක් කතාකිරීමට මාව පොළඹවයි. අතීතයේ සිදුවීම් අනාගතය ගැන සිතිවිලි බොහෝදුරට අඩුවී ඇත. වැඩි පුර හිස්ගතය තුළ පවතිී. අපට සති පුරුදු කරගෙනවට උපදෙස්තන ඔබහන්සේලා නිදුක් නීරෝගිව සෝපත් වේවා සතිපාසල මුළල් ලෝකේම බැබලේවා. කකුලි වේදන උකුල්ලටේ ධනට ජනයක නැතිවනනාක යන්න හිතව වෙන ැ ගම කුල ේදරන. ඒටි ාත්ම ඉවට අම කිටිය ආත්තෙක් ටියඒය හනට කචල්නය අපිට ඒ කාලෙ මේ ආත්මයට ආවනි අනි උන්ද කාල බිටත් දන්නෙත් නෑ දෙැ අදාල නෑමකද මේ අම්ම ඉන්න මේ අම්මා තමයි ප්‍රශ්නය අල්ල ගත්ත දෙයක් බදාගන්න. නිසා කකුල ේදනාවක් නොට බීඩියක් බොන්් සුරුප්වක්ගාන්න. එතු කකුල වේදනාවනෑ ඉන් දොස්ල න කකු ේදනට වැඩියීමමට බිටිපන එක පා බොඩ කියගේ දෙත්තට නෙවිනි අමරතු මටන. ි ියබ්න චුන් ම පනවා අට කයිවරක් කරනවා කොල් ේ නෑ ඒ ස්පිතාලෝට වෙන්නන. ඒ වෙන්න ගමේ තොටේ ඒතයි බයිල්ලන්න අපි බලල්ලටන් ගම්මඩුනටන්නේ. ලෙඩතියලටට කරගර නටනකොට ජකත්යනවා. පෙරෙද බැල්මත්යනවා ගමය කොල් එක් අලුවෙනවා. එක කපපු ඇල්ලම මේකොට ත් චුන් කළ දවා ල පරයි වැදීවරයි මේ ගමටන්සද කිෙල්ලලා ේමගත්තවා. ල මේ අල්ලගන කෑ ගහන දේන් අවධන පොඩ්ඩක් මුකරපු ගා මොකක්කත්ම මැගෙන අරිර ගියයාාත්මය අම්මාවාගේ.ඇවි තව අම්මගෙන කල්ල බනු. ඇත්සරයි දාහතර නිවාර්තාව පර්යංක භාවනාව මෝලකර්මස්ථානය ආනාපාන සතියයි. ආනාපාන සතතියහි පුද්ගලික ලක්ෂණයන් ගෙවී ගොස් පොදු ලක්‍ෂණ ඉතා ඉක්මනින් වැටහේ. හොස් මෙහි දිග බව කිටි බව සියුම් රලු ඕෂ්ණ ආදී ග නැතිවී ගොස් ආනාපානය ඉතා සියුම් වේ. ම හරියට එකම ඉරක් මෙන් දැනේ විනාඩි පහළුවක් විතර ගත වන විට සියොම් වූ හුස්ම උඩුහතට වේගෙන් මෙ නැදේ. පේවරෙන් පියවර ඉහළ තලයකට ගොස් නතරවේ. මේ මොහොතේ තද ආලෝකමත් බවක ඉහළ තලයේ නතරවේ. කයද නොදැනේ. අවට ලෝකයද නොදැනේ. හිස් බවක් දැනී මේ හිස් බවද නොදැනීමට පත්තේ.යි කයිෙන් ලෝකයෙන් ඈත්‍රී ඇති බව දැනේ. ස්භාවයෙන් බොහෝ වේලාවක් සිටිය හැක. නැවත පියවි ගතියට එනවිට කය ගැස්සීමට පත්තේ. ගරුතර ස්වාමින්න් වහන්ස භාවනාව ඉදිරියට කරගෙනයාමට උපදෙස් පතමින්. හ කයමුත්තොර හිවිියිුත්තොරව නවෙයි ප්‍රශ් තියෙෙන මය නැත්තම් කිසිම දෙයක් ගානක් නෑ. එක කය හිත නෑ ඉවිිය රිතනෑගලා ම ආ අඩම්බරුවට පටග දුක් ඇතිව. නිසාහ ඔය ැතිවෙන හැටි මරණය එමනත් අංෂයවීම වැයිවීම නිරෝධය කෙටි ගැති වශසයෙන් පෙන්නන වෙලා. නිසා ප්‍රිශම්පිධ මාර්ගය තියනවා බෝධාන ධර්ම හතරක් දාන ඔස්සක් ගුප්පට්ටානේ බෝධාන කෙලා දන්දෙනකොටයට හරි සතුටක්යවා. එක පාරට දානය ටිමේ සතුට. ඊට සමතිය නිවත්ත පට්ටානේ ඔස්සක් ගන් කියලා මේ දිහානයක් වගේ නොවට බදුම සතුට. විපසනා කරන කරනට ගියක් නැතිවෙනකොට සතුටක්යනවා. වි නිවාධානීවි කයන පසනාව ශේවෙලා වාන පන වෙලාන්. හරි පුදුම සතුට ඊට පචචන නිරෝධානු පස්සනාව රහතන්වාන් ැරතිෙන සතුරට මේ හැමදේම ගෙවිලන ත් ගෙවමින් පවතින්නේ. හොහම කෙරුුවත් ගෙදර බලාපව යමින් ඉටින්නේ කට නිගන් අදන්දරගොත කොතා චරිචුරු ාණ්ඩපා. ඇ මේ හතරේ හිට පිසුතු කර ධර්ම. ෝකේ අදය අපි දැන්ට බුද්ධ විඳරතියන අනින්තිකරත් ලෑස්ටලලා යන් කියලතමයි කියන්න අවසරයි පහලොසෙ ප්‍රශ්නය සතිමත් සක්මන. දපතුලට සිත යොමු කර සක්මන ආරම්භ කලිමි ලනුපදරේ ප්‍රෂ්ටේන් දෙපාවලට දැන රලු සිනිදුු සීතල උනුසුම් ගති මුලි නිරීක්ෂණය විය. පෙරදින සාකච්ඡා වාරයේ ඔබොහන්සේ දේශනා කළ පරිදි. මය අවබෝධ කරගත් පරිදි. පතුල ඔසවා බිම තබනතෙක් පවත්නවූ අවකාශය නිරීක්ෂණයට ලක්විය. පතුළ ස්පර්ශීදී දැනනු කිසිදු පෙර විස්තර කළ සභහාවයක් එහි නොවීය. ඒහු දෙෙක් හිස්තැනක්විය. එම හිස්තන දැන හෝ. වැටහෙන තැනක්ද නඇත. ඒ ඉන්දුරාම නොකිසිවක්ම විය තෙරදී දෙපතුළෙන් බැහැරවී සිත කතාගොතන සභහාවය බොහෝ සිත කතාගොතන සභවයන් බොහෝ විටත්විද ඇත්තමි. ඒ සිත පිටයාම කිරෙහි බොහෝ නුරුසනා ගති හා මැසිවිලිද නැගී ඇත. එහිෙත් මේ නවතම නිරීක්ෂණය ලබාදුන් නිගමනය වූයේ සිත පිටත සිත පිට යන ප්‍රබලම අවස්ථාව මෙකී අවකාශය බවයි. ඒය අවධානයට ලක් කළ යුත්තක් වූ බව පවාමෙටෙක් දැන සිටියෙන් නැත. එසේම මේ අත් නොවිද පියවර තැබීමට කළ නොහැක්කක් බැවින්. ඒ තව දුරටත් කයිෙන් බැහැරවූ සංසිද්ධියක්ද නොවීය. මේ මට සැබැවින්ම අපූරු පරීක්ෂණයක් වූ පර්යේෂණයක් වූ බව සතුටින් දන්වා සිටිමින්. සතිමත් පර්යංකය හින්ඳ සිටින කය අරමුණුකර භාවනාව ඇරඹූ විට ප්‍රකට වූයේ නාසිකාග්‍රී හැපෙන ආශසාස ප්‍රශ්වාසයයි. මිනිිත්තු දහයක. පහලවකදී පමණ තරමග නිද අවධ සභහාවයක් පසු කර ඉන් පසු මේ අරමුණ සපුරා ගෙවී යන අයුරු දුටුවවෙමි. අතුල් පදුල්න්නල විසාාල ප්‍රවාහ වශයෙන් කම්පන චංචල ඇතිවිය. කයේ පිහිටීම තවදුරටත් ප්‍රකට නොකරමින් කය සැහැල්ලුවිය නලලෙහි ගම්පටියයක් ඇලවූ බඳය. සිතවිලි ප්‍රවාහයන්ද ගලායයි. කය මාගේ මැදිහත්වීමකින් තොරව සියම් පැද්දීම් පොලා පැන්නීම් සිදුකර ගනිී. මනසට ද සැහැල්ලු බවත් දැනනේ. වෙනදාට සීනෝ නාධද වනතෙක් බලා සිටින මට තය ඉක්මවයි අනු පව වැටහුණේ නැත. ඒ ඉතා සුව පහසුපාර්ියංකයක් විය සතිමත් ඉදිනිදා කටයුතු. එතරම් සිතරචි නොකරන ගිලන් පසක් සාදාගෙන සතියෙන් වෙළඳුවමි. කෝප්ය අතර ගෙන මෝඩ ලංකර උුණුසුම් ගිලන් පසපානය කර. උගුර පසුකර උදරේ දෙසෙට ගමන් කරනු දැනුනි. ඒයි සුවන්දද රසය ආදිය වෙනදාට වඩා දැනුනි. අසතින් පානය කළ කාලයේ අරු්චිකරවෝයේ ගිලන් පස මට රසවත්ව දැනුනේේ විටය. අනයෝගින්ගේ වාර්තාත් සඳහදුන් උපදෙස් අසාසිට මෙසේ මගේ අවබෝධයනුව ප්‍රායෝගිකව භාවිතක් කළමි අඩු පාඩු සකසා ගැනීමට ගෞරුවෙන් උපදෙස් පතින. ඇම ග තිිගත් දික වැඩී කෙලතිින් කියයන්ඩු වෙනවා මනතිින් වෙච්චි ේවල් ලීරතියෙන් නිසා චෝදනා කරන්න හොනෑ කකුලු උත්සර තියනකං අතරමැද අවකාතය තේරෙන්න්නේ ඇනි. ුදුජන්ක නම තේරෙන් නැති දේ උප්පත්තියක් නෑ ජරාවට ඇමක් නෑ මරණයක් නෑ පච්චාත්තාපයක් නෑ. නචීති නජීයති නමීයති න චවති. එක කිසිම අනිච්චන් දුකන් අඩත්තන්න අනි්චන් දුකන් අඩත්න් යන තේරෙන තිකේ විතරයි. ඒේ රෙනවා කියන්නේ ඒේ පැක්ටරියක වෙන වැඩේ තේ රෙනවා. තේ රෙනවා. පිට මේ තරීමේ තමයි සන්සාර දුක හැත තේරෙන නැති මක කිසිීම අනිත්‍යයක්ක් නෑ දුකක්නය නනාත්මයක් නෑ කම්මැලික මතමයි ප්‍රශ්න. එකකට යන පාරදන්නේ මොද වට තේ රෙන්න දේට ආසයි ඉ මනු ඇල්ල කියෙන අනේමන්දන්න හතර නගිටනකුව හැ ෙන්නන්නේෙම නැතිලු. කිවට මොකද ඇහැ රෙන්න ඇල්ලු. තේ රෙන රන දේ ඔක්කොම කචා. නිසා කරුණා කරලම රෙන දේවල් අතරේ නොතේරෙන දේට පොඩා හිත දාන්න බුදුාහනරු ඉන්නවා ඉනාාවවි මේ දන්න දේවල්ටික අයිංකර ගන්න තමයි නොතේරෙන දට ඉතදාන්නේ. ඒ වෙන තොතේර දේ එන වට්නාක මක් නෑ දන්නදේ ප්‍රතික්ෂේප කරන්න නොදේරණද සරදාන්න. නිසා ඒක පේනෙ ඇැයිරණදේ හර. දන්නදේ හරහා ඒකයි බිවි පස්සනා කරනකය. අි බලන්න තේරෙන ද. ඇබ ඒදක අතර ඇ දල්තිි ය බලන්න. එධරදේනවන උපත්ති සතා සතුට මේ උපත්තියෙන් අපට හම්බිච්ච මේ දායාදය එළියට ගන්න කොයි ස්කෝලද උගන්නන්නේ. කොයි විශ්වවිද්‍යා දුගන්නන්නේෙ කොයි ගර රද උගන්නන්නේ කොයි ආගමේ දුගන්නන්නේ පුදුජංත වරුත් දෙදා සශයිජක විස්සල උගන්නපුදේ අද නිස්තන්වන්නේ මේසා ආරවිධ්‍යාපට කරන්න පුළ වන්නා අපි තමයි ශාසනය කරනවායි කියරකය. කරුණනා කරලතේ රෙන්ඩ් අබා ඒ ති පර්ශෙන් ඇති තැනක. ඒගත්මයි නිවනකය කියල ඉතා අවසරයි සාවිනාන්ස දා සේවිනි ප්‍රශ්නය ගෞරණය ස්වාමින් වහන්ස අගොස්තු දාාහතර වනිදින උදේසන තුනයි විස්තට අවදිවී සක්මන් හා පරයංක භාවනා කිරීමට වෙහෙසුමිමි. සවස් වනයට කිසිම භාවනාවක් කරගත නොහැකි ලෙස සිත විසිදරීම නිසා දැන් කිසිවක් කරගත නොහැක. පහලස්ස නිතින උදේසනින්ම බුද්ධවන්ධනාව සිදුකොට, පූරුවක් කෘත්ති වෙනදට වඩා සතියකින්. සක්මන් භාවනාව වටපිට අරමුණෝලට සිත ගියා. නැවත පාදයට සිතගෙන සක්මන් කරගෙන අනමිට හැයි භාගයකින් පමණ නිර්මත ගතියක් අලසගතියක් භාවනාව එපාවන ගතියක් ඇති වුනා නමුත් අපහස්සවයෙන් වුුණත් සක්මන සිදු කළා. පරියංක භාවනාව මදක් වේලා බුදුබන මෛත්‍රිය වඩා මමදැ මෙතන වාඩිී සිට නිරියව්ුවට සිතගෙන නාසිගාග්‍රයට සිතයොමු කලා. ලාබට පුළුන් රොදක්ෂේ දවට මම සංහින්දිලා සංහින්දිිලා කියමින් එදෙස බලා සිටියමි. සාමාන්‍ය සෙලවීමක් මට සිතුනා පලවෙනි ධ්‍යානේද කියා. සංහින්දිලා පලවෙනි ්‍යානය දෙක කියමින් බලා සිට අතර පැයකයි විනාඩි පහළුවක් පමණ ඒරිය් වයේ සිටියා. තවදුරටත් සිටීමට හැකිවුවත් අනිත්‍යයි මෙනෙහිකරමින් භාවනාව නවත්වා විනාඩි දහයක් පමණ සක්මන් කර නැවත වාඩි වී භාවනාව කලා. නාසිකාග්‍රී මදවේලාවක් සිත තබාගෙන සිටින විට මදවේලාවකින් හිස්මුදුන මදක් චලනය වෙන්න පටන්ගත්තා. මට හිතුනාා හතරවෙනි ධ්‍යානය කියා. තිකවේලාවක් සිට අතර ඉහලට එසවෙනවාසේ හිස්මුදුනින් යමෙකු අධනිවාසේ දැනුනා. මත් තිරුවන් සරණ හැන වෙන කිසික් සරණ පිහිටක් මට නෑ මම තුරුණුවන් මාගේ සීර්ෂමත්තගේ පිහිටාවායි කියමින් මද වේලාවකින් තුන්ගනි ධ්‍යානය පලවෙනි ්‍යානය සීකරවින් සිටින විට දාවල් දානයට වේලාව නිසා භාවනාව නතර කර සතුටක්ද බියක්ද උපේක්ෂාවක්ද ඇතිවූ අතර ඒවා අනිත්‍ය බව මිනිහි කළා. ඔබහන්සේගේ දෙපාකමල් නැවද උපෙස් බලාපොරොත්තු ම බුදුසනු බැවලේවා. ම දේශවන සාකච්චාව ඥානන්දස්වාමින්ාන්සේ පනස් හත්්‍ය නිිපිටිය මහිතන මනස මයාාවේ කිරජනාත් බෞධාතික සූත්‍රයේ. ෙ න කියන නාවත් දෙව යන කියන මං නාවත් තුන් ්‍යයාන කියනෙ මං නාවක් හතර ්‍යයන ක කියෙන නාවක් මං්‍යනාවක් කියය මහන ගඩුවක්. උලක් ඇනිිච්චි කරදරයක් අ නවසඥ නාසංයාත දක්කම ගිනික් කියන මෙවා සේර්ම මඥනා. මිලියම් බන්නනකොට අහතටම තේර නයක පචල ලියන ොටත් ජීීමාවක්ඇතු ලියන්න එයි මිලියන දමජී හන්සුවන කිලවත් හිතාගන්න ෙයි පිස්සු ඩබ. න ලක හන නැ කියනෙ නෙවේ බදහරට කරම සේර්ම මං්ඥනාව තියනවාකි ොත් තියනවා. නෑකිීවොත් නෑ ේගනි සාෝක පැත්තක තියරා හොඳ නෑ ඒම කියනකනේ. පුඩා අනබනකොඩ බලන් එ වචනයක් අත්යවිලානෑ. මෛත්‍ර භහන බදධානසු භාවනාව ච මං කියන්න නන්න මන බල ැන් කවද ලිව කියලා හොද කියීවන්නඩ බෞ්ධාසික සූත්‍රයේ. හතු ව බාන්ගේ මහිතන්න ූත්‍රයේ අන්නල නිර්රතයන අද හදිය අපේකතම සාචා හිට පැයි මද වුණ පිරිික කියන්න මේ මනුස්සව ඉන්න තමන් හදාගත්ත මනොවවිකාරක. එකට මං්‍යනාව කියන්නේ මං්්‍ය යනාභික්කවේ මං්්‍යිතයක් මං්්‍යිතය කියන්නේ ගඩ්ඩුවක් සල්ලයක් උලක් ඉසේකයක්කක් පිළිකාක්. ඕක ඇරලා සත්‍යය කවතා දකින්නද බලන්න අහුස්මදයා.ම ප්‍රතිකෂේප කරන්න එපා නිකම් මං්‍යතයක් විදර හල කලා. ස්මත එකක බලන්න පයිවිමති නු ොද වැට වුන කියෙ බලන්ඩ එච්චරාරුණය යෝගමත කළදාන් අප යනයි ගාවික අවසනයි දාහත්වෙන ප්‍රශ්නය. උඩ මළුවේ බංකුවක් මත එරමිණිය ගොතා වාඩිවීමි සමනිසන්සේ ඉඳගෙන සතිමත්වීම. ඉඩියවද ස අධානය යොමු කළෙමි කය නිශ්චල හා සැහැල්ලුව දැනනේ. මූලකර්මස්ථානය වූ හුස්ම නාස්කොහර ඇතුළතින් වායුධරාව ගමන් කරද්දී දැනුණේ. ආස්වාසය දීර්ග හා වැඩිපුර දැනුු අතර පාශ්වාසය කෙටි හාසයුම් විය. හුස්මී ගතිලක්ෂණ ප්‍රකටම නොදැනුනි. සිතිවිලි පාවීගයේය. විනාඩි පහළවකින් ඉබීම ඇස්සැරුණු අතර පරිසරේ වෙනස්කම් තදින් සුලන් හැමීම හා කොළ සලවන ශබ්දය නිර්රක්ෂණය විය ඉඩිය වයේ හඩරිබරි ගැස නවත දෑඇස්වාහ හුස්ම දෙෙස බැලුවමි. ටික වේලාවකින් වහින්නට විය. ඇස්සර රැස්ස දෙස බලා සිතීමි. ගස්්‍යෙවන නිසා කෙලිම නිරාවරණේ නෝනි. ැවත ඇස්වාහ හස්මට අවධනය ොමු කළෙමි පෙරටවඩා හොඳින් ආවාසයහා ප්‍රාශාසය දැනු අතරය සිල්හා වැඩිවාආයුධාරාවක් විය. හිරිකට වදිනවාද හිසටදය බිඳු වැටෙනවා ද සීතලහා ගලාගනයන ගතියෙන් තේරුුණි. විනාඩි පහළොවකට විස්සකට වරක් ඇසර බලන ගතියක් විය. ඉඳගෙන සතිමත්වීමේදී ඉක්මනින් අය සසුන්වන අයුරොත් හුස්මකිරෙ ොමුළ අවධානය. සිති විිවලට ෝ අවකාශයට මාරුවෙන අයුරුත් එසේ වූ පපසුව සිවී නැවත හොස්මට අවධනය යොමු කළ අුරුත් නිරීක්ෂණය විය. ඇස්සවා සිරියදීත් වැසු ඇස්පිහාටු පිටිපස වූ අන්ුරත් සමග මිශ්‍ර වූ පාට වෙනස්සනවාද සමහරට නිරීක්ෂණය විය. එසේ වූයේ අවුව වැටීම සමඟ වී යුතුයයි සිහට නෙගුණි. සතිමත් සක්මන. වැලි තීරයේ සාමාන්‍ය වේගෙන් ඇවිත් දෙමි. දෙපාපතුල්වල පොළවේ සිල් බව හා තද බව දැනුනිි වැලි ත පය තබද්දී සියුම් ශබ්දයක් මතු විය. වැස්සට පසු වැලිපතුල්වල ඇලෙන සභාාවයක් විය. වැලි අඩු තැන්වල තෙතමනය හා සීතල වැඩියෙන් පතුල්ලොලට දැනුනි. විළම්ඹ පොවේ ගැටීමට ඉතා හොඳින් දැනුනු අතර ඇංගිලි පොළවේ ගැටීම සාපේක්ෂව අඩුවෙන් දැනනිි. එ යනවිද්‍යහෝන්දයි. එනිසා පුළුවන්තරන් සක්මට පස්සේ පරිියංකේ දාගෙන. ක්ම දියන්ගේ දෙක මාරුකරමින් කරන්න. තුර මුල්මුූල් ලිව්වල තිබන ෙට ඔයන් තියෙන හැපිලි චංචල කම්පන ගති නැතුව. අකර තැබ නැතුව සුමතු ගමනකට බොහෝමික්මට භාව වැට. අප යනවා ඒගා ප්‍රශ්නයට. අසරහි දහටනි ප්‍රශ්නය සක්මන් භාවන. වැලි මළුවේ පළමුුව වම දකුණ ලෙස මෙනෙහිකරමින් සක්මන ආරම්භ කලෙමි. න් පසු ඔසවනවාගෙන යනවා තබනවා යයි මිනිහිකරමින් තව දුරටත් සක්මනහිය දුනෙමි. වරින් වර සිතිවිලි කිහිපයක් මතුවී ආවත්, ඒ බව හඳුනාගෙන පාදේ වදින ස්ථානයට, ැවතත් සහිය පිහිටවා ගත්තිමි න් පසුව මෙමෙහිකිරීමකින් තොරව. ඉබේම සක්මන සිදුවිය. විනාඩ තිහක් පමණ ගත වූ පසු පාදේ දැනනස්භාවය, සම්පූණය වෙනස්ී ඇති බවක් මීරීක්ෂණය කළෙමි. පාදේ යටි පැත්තර කඩදාසයක් අලවා ඇතිසේය. වැලිවල රලු සිහින් බව නො දැනේ. ඇවිදීමේ වේගේ බාලවිය. පා වෙනවා මෙනි, තද නිධමත සභාවයක් දැනුනි. ඉන් පසුව සක්මන නවතා පරයක භාවනාව සඳහා වාඩිවනෙමි. පරග භාවනාව මොල කර්මස්ථානය ලෙස ආස්වාසයේ ප්‍රාශවාසය හුස්මරැල්ල නාසිකාග්‍රී වදින තැනට සිහිය පිහිටවෙමි. ආස්වාසය ප්‍රාශසාසය හුස්මරැල්ල එක් නාසය කග කෙලවරේදී දැනුනත් රබපටියක් ඇ ඇද අතහරනවක් මෙන්වෙනි. ඒ රිද්මයානු කූලව චක්‍රයකට මෙින් දැනුනිි ටිකවෙේලාවකදී එම දැනීම වෙනස්සී සුදු පැහැති වලාරෝදක් මේ දන්දුමාරයක් මෙන් දිස්විය. දරටත් නිීක්ෂණය කරන විට සුදු දුමාරය කැටවීගියය. ඉන් පසුවඒ රන්වන් පාට තැටියක් මෙන් දිස්විය.කායික සැහල්ලුවත් දැනුනි. නැවතත් මූල කර්මස්ථානයට ඒමට උත්සහ කෙලෙමි. එවිට නැවත අආස්වාස ප්‍රාශවාස හුස්මරැල්ල එක නස් පුඩුවග අග රබ පටියක් ඇද අතහරිනවක් සේ දැනුනිි. මෙසේ පැයික පමණ කාලයක් සිටින විට. අවටින් ඇසනු වෙසිපපුද ශබ්දය නිසා ඇස් සැරබැලුවමි. පරයංක භාවනාව සන්කර නැවත්. සක්මන් භාවනට යොමි විය. ඉදිරිට කරගෙනයාමට උප දෙෙස් පතමින් ඔයිවිද ොඳදායෝක දිගතම ඔවිදිර කරන්නට එතකොට එකින් එකට එකන්ට විසරකට මංකිවෝගේ ගැම්ම ගන්න පටංහගන්න. දනමවෙනි වාර්තාව පරයංක භාවනාව පහසලෙස වාඩිවී ශරීර වෙත අවධානයේ යොමු කර ඉන් පසු මූල කර්මස්ථාන වෙන අආශවාස ප්‍රාශාස වෙත සිත ොමු කළේය. මොල් විනාඩිය පමණ ආයාසයෙන් හුස්ම ගැනීම විය. සුළු වෙලාවකින් අනායාසින් වැටෙන හුස්ම වෙත සිත යොමුකර සිටින විට සිතිවිලි දැතිවී නැතිවී යන අස්තිර සභාවය මැද හුස්ම ගැනීමට හැකි විය. ටික වේලාවකට පසු හුස්මද සිහි නොගු සිතිවිලි අතුරුදන්ව ගොස් ඇත. එම හිස්තැන පිරවීමට නොදැනීම හා නිදි මත පැමිණියය. දැනීම හදුරා ගත්තේ නිදිම නිසා ඇතිවන බෙල්ල කඩා වැැටීමෙන් ලද අවදියන්නේ. ඒ නැව නැවත සිදවිය නොදැනීම හරියට මවාඩිවෙලා ඉන්නකොට මම පිටයිඉදම් මදිහා ලං ිද්දී සිතිවිලි සබ්ද වේදනාවලින් තොර අමතු නිමේෂයකි. සක්මන් භාවාව අනාපාන සති භාවනාවෙන් ලබාගත් සිහිය, ඊනකට සක්මන් භාවනාවට යෙද වීය. ඉක්මනිම මූල කර්මස්ථානය වන වමදකුණවෙත සිත යොමුුවීය. මුල කාලය සීමාවේ සිතිවිලි පැමිණියද සුළ ේලාවකට පසු. ආනාපානය නොදනීම හා නිදිමත ඇතිවිය. මෙහිදීමමා සක්මන් කරනවිට ඇවිදින බව හොඳි අවබෝධ වන්නේ ඇවිදිමින් සිටිනට ශරීරයේ සමබරතාවය නැතිවී ගොස්. ඒය මගින් පාද පොවට තෙරපීමෙන් ලද අවධභාවයනි. ඒද නැවත නැවත සිදුවේ. ඉදිරිට යම සඳහ උපෙස්පතමින්. උන්ද රාශිල්පය හොඳයි. උන්දවට මේ හකින් එකට ගිට ගලන න නොත් හක්වනේ පස්සේ පදියන්කට කරන්නට වැඩිය. පරරිියන්ගෙ පත්සේ දක්මං කරනට වැඩියක්මන පත්සේ පරිියංකයක් කරලා බරඩ ඕකම තමයි නමුත් ඔොයිට වැඩිය ලොකු ඉදිරිගමනක් සිද්ුවෙන්න්න පුළුවන් අප අනවා අයිති පස අවසරයි විසිවනි වාර්තාව නිවන් සරණයි ගෞරණිය වාමීන් වහන්ස අලුවම අවදිවී සිහියෙන්ම දත්මැත්දමි. ටෝත් ග්‍රශ්ක මෝ ඇතුළේ එහම මෙහා යන ආකාරය හොඳින් නිරීච්චණය ක ළෙමි ක්‍රශ් ක්‍රශ්යන සබ්දයද සිහියෙන් අසාසිටීමේ. සක්මන් භාවනාව උඩ සක්මන් මළුවයේේ වැලි අතුරා ඇති මළුවේත් සක්මන් කළමින්, පාපිස්නාවේ ගොරෝසු ගතියත් වැලිවල සිනිදු ගතියත් සතියෙන් මත්වින්දමි. නොබෝවලාවකින් පිටෙහි මස් පිඩු තදවන ආකාරය දෙස බලාසිදියීම. ඒ ක්‍රම ක්‍රමයෙන් තුන වීගියය ඉන් පසු මට සිතුනේ බයිසිකලයක් පදින ආකාරයකට පාද දෙක ගමන් කරන ආකාරයයි. ටිකවේලාවකින් මානොව පාද දෙක ොහේ ගමන් කරනවා නේදයන්ඩ සිතුනී. පරයක භාවනාව. යන්ක භාවනාව සඳහවාඩවනෙමි ටික වේලාවකින් අස්සාසයක් ප්‍රශවාසයක් නොදනීයත්ම කයද නොදැනී ගියය. හුස්මගෙන සෙවීමට උත්සාහයක් ගත්විට හුස්ම යාන්තමට දැනනි. ඉන් පසු කිසිවක් නැති පාලු ගතයකට සිත පත්තිය. සත්පුරුෂෝ බෝහන්සේලාගේ ලත් උපදේශ මත දිගටම භාවනාව පැයික හමාරක් කරගෙන ගියමි. දැනට වසරක පමණ සිට භාවනාව කරන මහට ගෙත අත්දයකින්. සති ගණනක සිට මත්තුින්දමි තෙරුවන් සරණයි ඔබහන්සේකගේ උප දෙසක් පතමි. ග හැම වෙලාම දත්මාජකටයි පරිියන්කය සක්මනයි යනකොටේ නොට කනකොට බොන කොට ඕක තියෙනවා අනික් දේවල් අමතකල ඕක දයා බලන්ඩ එදට පැයි විදි අතරම භාවනා කරනත්තන් සතිපත්යෙනවා කියලා සතුරු වෙන්න පුළුවන් අප යනවා ගා ප්‍රශ්නයට. අවස්සරයි විසේක්නි ප්‍රශ්නය මයියේ භාවනා කරද්දීම කරද්දීට වඩා අද දවසේ පර්යංක භාවනාව කරද්දී. දෙපාරි දෙන්න වුණා. බොහොවිට සිති විසි දෙන්නට පටන් ගත්තා. සක්මන් භාවනාවදී නම් ඒතරම් වෙනසක් වනේ නෑ. නමුත් සක්මන බොහොවිට කරද්දී වෙහෙස වැඩි උපදෙසක් දෙනමෙන් දෙපා නැවද ඉල්ලා සිටිමි. ඒ සක්මන දන්න වවහෙස නිවන කලෙහිතන්. භාවනාවෙන්ග හැමදේම නිවනා. එන්න ඒකට සාදරවෙලා ඇන්න සූදන වෙලා යන්න ඒරවට හරීම භාවනාව නි විනෝධාන්යක් බාටත්ව. අවස්සරැයි විසි දෙවෙනි වාර්තාව තෙරුවන් සරණයි, ගෞරණිය සාමීන් වහන්ස මම පර්යංග භාවනාවේදී ආනාපාන සති භාවනාව කමටහනක් වශයෙන් වඩවා. එහිදී පළමුුවමට වේදනාවක් ඇති වූ නමුත්. පසු ඒ වේදනාව සමතයකට පත් වනා. දැන් මගේ සිත සැහැල්ලුවට පත් වනා. හුස්ම ගැනීමේදී දීර්ග හුස්මක් යට යනවිට දීර්ග හුස්මක් වශයනොත්, කෙටි හුස්ම ද කෙටි බවත් දැනුනා. නිසාරණයේ දීම මට මම මාර්ග පලයක් ලැබේවා කියා පාර්ථනා කරනවා. මව තවදු මට තවදුරටත් අනුසාසන ලැබේවායි ප්‍රර්ථ කර මාර්ගපලයක් ලැබුණ දාම එලෝනො. ඒ බ මාර්ග පල කියල කියන්න අපට ගම යන දමි පිටු ඉන්දිය පන්හලට අපිගන්න ර්ග පලග ගෙදරති අනදේවල ද මගද අම්ි දේව. ඒ පත්ේ අනකොට යැනකොට ටෙලිපොන දික්නන්නට ඇතිවන එක නව සංඥා ා සංඥායතන කියලක. <ion> <gumppanani> ි දුරකමන් ඇනවට තර මාර්ග ලාම්බෙනි. හරි වේල කන්න බැල නොත් ද අපද පිට දරම අම්බෙලනක අදන මාර්ග පල ලැබුණක මේක දකුට හරි එකකට හරි බිල තිබුණොවා අම පගහලලෝවනු. අපිට මොකක්විටේ මනුස්සක මල පල අල්ලාවේ මර්ග පලයියනම් මන නේම සඥා නාසාඥා ඇතරයයි. අපිට වීහිලුම බීරු කරන්න හදනනවෙයි අප හම තම භාන ජීවිතය සුන්දර ගත කරන්න. එක මේ පැදිල තවරු තිස්පාක්ති සෑ ජොලිය ඉන්නේඒ එකක්කත් අපේක්ෂා කන අපේක්ෂාව කියල කැන කක්කා ප්‍රතිිපාත බලාපොරත්තුනගන අස්සුච්චී පේතු සම්පාධනය කරන්න පලාපේක්ෂාවෙන් තොරව එතුකොත් නිරන තම තයිකක් කියවුණද අම්මවා ඒත් වන්න ච සම චර කියවට බොු නත්තම් පෑයකට ඉවර කරන්නම් බේෙන පිහරිටම පෑක පොඩක් වැඩිය කියීල තිය ඒ අවස්ථාව දන්නනය සබහාවට බින ප්‍රශ්න තියන කෙ හන්ඩ නමුත් වාර්තා හොඳයි ඒකත් දෙගත් තියන ය වගේඉතින් ඔය කලබල ප්‍රශ්න තියෙන ෙවයි එති නිසා අපි විතනිල්ල දෙකයි ඇතලිස් පානක සක්ම නක් කරනවා. එතකොට අපි හිතනවා ෂයන් අපි දෙකාසි පරරි ගිඩියක් ගහය කියලා පෙතෙල්ල දෙකාශස්පන්ද තුනයි හමාරණකම් ඒ වගේ අදියන්කයක් කරන බලාපොත්ව වවා සම්න්ධ විච සිීරදනාටම.